භානු ප්‍රසන්න ඔහු විවිධ වූ ශේෂ්‍ර තුල නියලුනේය. ඒ තුල තම කාර්යයට කලේය. එය අපි කවුරුත් දන්නෙමු. නමුත් අප තවමත් එක් දෙයක් නොදන්නෙමු. මෙතරම් රළු පරළු පොළව මත මෙතරම් නරුම අප අතර ඔහු එතරම් ප්‍රසන්න සිනහාවක් රඳවාගත්තේ කෙසේදැයි අපි තවම නොදන්නෙමු. නැවත නැවත සිහි කරද්දී ඔහුගේ ඒ ප්‍රසන්න සිනහව වියකුණු මොහොතක් අපි තවම නොදන්නෙමු. ඔහු කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවීම තම සිනහව පරිත්‍යාග කළේය. ඔහු තම කාර්යයේදී එතරම් වෙහෙසුනේයිදැයි අපි තවම නොදන්නෙමු. අප සියල්ල මගහැර අපේ වැඩවෙත දිව යද්දී ඔහු සියල්ල මගහැර අපේ වැඩවෙත උදව්වට ආවේය. අප සියල්ල මගහැර අප වෙනුවෙන් වෙහෙසෙද්දී ඔහු සියල්ල මගහැර මේ මහ පොළව මත වූ ණය බර ගෙවා අවසන් කළේය. භානු, උඹ අප උවමනාවෙන්ම මගහැර ගිය සත්‍ය දැන සිටියද? එතරම් වෙහෙසුනේ මෙතරම් ඉක්මනින් යා යුතු නිසාද? මනුෂ්‍යයෙකු එක් ජීවිත කාලයක උපයා ගන්නා ප්‍රමාණයට වඩා එතරම් මිතුරන් ප්‍රමාණයක් මේ කුඩා කාලය තුළ උපයා ගත්තේ ඇයි? බානු, උඹ අප උවමනාවෙන්ම මගහැර ගිය සත්‍ය දැන සිටියාද? එතරම් යහපත් මිනිසෙකු වූයේ මෙතරම් ඉක්මනින් යා යුතු නිසාද? අප සියල්ල විවිධ වූ මතාන්තර දර්ශන සමග හැප්පෙද්දී උඹ ඉතා සරලව අප සියල්ලන් මැද සිටියේය. අප සියල්ලන් අපව ඔප්පු කරන්නට දඟලද්දී උඹ හැම විටම සහෝදරත්වය පමණක් ඔප්පු කළේය. භානු, උඹ අප උවමනාවෙන්ම මගහැර ගිය සත්‍ය දැන සිටියාද? එතරම් සරලව සිටියේ මෙතරම් ඉක්මනින් යා යුතු නිසාද? යහපත් මිනිසුන්ට වැඩි ආයුෂයක් නැති බව අප අසා ඇත්තෙමු. සෝබා දහම නැවත නැවතත් එය ඔප්පු කරමින් සිටියේ. අප වැනි රළු පරළු මුග්ධයින් තවමත් ජීවතුන් අතරය නුඹ වැනි මනුෂ්‍යයෙන් ඉවත්ව යමින් සිටියේ. දැන් මේ මහපොළොව තම හොඳම දරුවා නැවත තම තුරුලටම ගෙන ඇත. ඔහු එතැන අප අතර සිටිනවාට වඩා සුව පහසුවෙන් සිටිනු ඇත. නැවත ඉපදීම හෝ ස්වර්ගය ගැන වූ අදහස පිළිබඳව අපට විශ්වාසයක් නැත. නමුත් භානු, අපිට සමාවයන්. පුළුවන් නම් අපි ළඟට ආයිත් වරෙන්.